ශ්‍රී ලංකාවේ ස්ථාන ලක්ෂ 5කට අදාළ නිවැරදි නාමයන් Google සිතියමට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙනුම්පති SMPP සංගක්කාර මහතා සඳහන් කළේ ලංකාවේ ග්‍රාම නාමයන් සහ ස්ථාන ලක්ෂ 5ක නම් මේ යටතේ ප්‍රමිතිකරණය කර ඇති බවයි. එහිදී ගම් සඳහා අතීතයේ සිට භාවිතා කරන ලද නිවැරදි නාමයන් පුරාවිද්‍යා ස්ථාන, පන්සල්, පල්ලි, කෝවිල්, ජල මූලාශ්‍ර, ගංගා, කලපු වරායන් සහ දූපත්ද නිවැරදිව එක් කර තිබෙනවා. එසේම ලංකාවේ මාර්ග සහ මන්සන්ධිවල නාමයන්ද ඉතා නිවැරදිව Google සිතියමට එක් කිරීමට නියමිතයි. මෙහිදී එකම නාමය පවතින ස්ථාන කිහිපයක් රට පුරා පැවතියද ඒවා පවතින ස්ථාන නිවැරදිව වෙන්වෙන්ව හඳුනා ගැනීමට හැකිවීමද විශේෂත්වයක්. මේ ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන මිනුම්පති SMPP සංගක්කාර මහතා. ඒක වැදගත් වෙන්නේ විශේෂයෙන් ඔය Google වගේ සර්ච් එන්ජින් එක. එහෙම නැත්නම් e-commerce, e-business වගේ කරන අයට නියමිත තැන කොතනද කියලා හරිම වැදගත් වෙයි. අනන්‍යතාවයක් ඇතුළ ලබා ගන්න එක හරිම වැදගත්. මේක තුලදී දැන් අපි කුඩා වැව කියලා කිව්වොත් කුඩා වැව කීපයක් තියෙන පුළුවන් ලංකාව පුරාම. කුඩා වැව ගත්තාම අපි කුඩා වැව අනුරාධපුරයේ තියෙන පුළුවන් අබිලිපිටියේ තියෙන පුළුවන් සමාත හම්බන්තොට පැත්තේ තියෙන. අපිට ඒකට දැන් ඒ database එකක් ගත්තාම අපිට වැටෙනවා කුඩා වැව කුලිත හම්බන්තොට එක අබිලිපිටියේකට ස්වාභාවික පොකයට අරස් කරන හරියටම ගා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ සාමාන්‍ය දන්නවා ඇති Google එකේ වෙනකොට කොළඹු කියලා ගැහුවොත් එනවා කොලොම්බියා එක එනවා කොළඹු කොළරාඩු හරි කොහරි තවත් තැනක එනවා. ඒ වගේ අපිට හරියටම අඳුර ගන්න පුළුවන් අපි කොයි ග්‍රාමයේ කොට්ටාසේ තුරුතුර තියෙන නමද අපි හොයන්නේ කියලා. මේක වැදගත් වෙනවා මේ හුඟක් කාලාට නැවිගේෂන් වලට සහ e-commerce. බෙමගින් ලංකාවේ ඕනෑම ස්ථානයකට මග වැරදීමකින් තොරව ගමන් කළ හැකි වීමද විශේෂත්වයක්. ඉදිරියේදී සියලු ලාංකිකයන්ගේ නම සමග ලිපිනය හඳුනාගත හැකි ආකාරයට මෙම තොරතුරු වර්ධනය කිරීමට නියමිත බවයි මිනුම්පතිවරයා සඳහන් කළේ. අපේ අවසාන අරමුණ වෙන්නේ සෑම පුද්දලෙකම ලිපිනය දක්වා ඇඩ්‍රස් එක දක්වාම මේක අනන්‍යව ගෙනියන්න පුළුවන් කියලා. ඒකෝට හැම ලංකාවේම පුද්දලෙකුට අනන්‍ය ඇඩ්‍රස් එකක් ලබා දීමේ පරමාර්ථයටම අවසාන අරමුණ තියෙන්නේ. මේ අධීරි වුණාම අපි දෙවෙනි අධීරි පටන් ගන්න තියෙන භූගෝලීය නාම නියාමන කමිටුව කියලා. ඒකත් පාර්ලිමේන්තුවෙන් පත්කරු කමිටුවක්. මේක සභාපති සර්ව ජෙනරල්ලල සමගම අර වගේ අපේ ඒ විද්වත් මණ්ඩලයක් ඉන්නවා. ඒගොල්ලෝ හරහා කරන්නේ දැනට පාවිච්චි කරන නම් මහා ජනතාවගේ අදහස් ඉමුතුලා ඒවට යම් ප්‍රශ්න තියෙනවා නම් ඒවා හරියට නිවල් ජීවිතෙන් ලහිතන් ඒ යථාවත් කිරී. අනිත් එක තමයි මේ නම් දානකොට. දැන් අපි දන්නවා මොන එක එක විදිහට නම් දානවා, සිතිවිලි දානවා. ඒ වගේ ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කොහොමද නම් යෝජනා කරන නම් දාන්නේ, නම් දාන ආයතන වලට අපි ගයිඩ්ලයින් එකක් වගේ. ඒ කියන්නේ නීතිමය පද්ධතියක් 50ක් මගින් පාර්ලිමේන්තු 50ක් මගින් නීතිමය බලයක් හදලා දෙනවා. මෙම නාමයන් සකස් කිරීමේදී ඇතැම් ගම්වල නාමයන් සම්බන්ධයෙන් පැවති මතවාදයන් පිළිබඳවද සලකා බලා තිබෙනවා. ඒ අනුව ඉතා ඉක්මනින්ම මෙම නාමයන් ලක්ෂ 5 ලංකාවේ රාජ්‍ය ආයතනවල භාවිතය සඳහා යොමු කිරීමට නියමිතයි. සියලුම නම් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් අපි ප්‍රමිතිකරණය කළා තියෙනවා. ඒක අපි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේද චක්‍රලේඛනයක් මගින් ආන්දියේ සියලුම ආයතනවල මේ සම් භාවිතා කරන්න කියලා නිර්දේශයක් චක්‍රලේඛනයක් යවලා තියෙනවා. මම නබෝධිනිකින් ඒ චක්‍රලේඛනය ඉකුත් වුණාම ලිපිගනුදෙනිවලදී බෝඩ් ගහනකොට නාම පූර්ව සකස් කරනකොට ඒ නියමිත නම භාවිතා කරා. වටිනා තොරතුරු සහිත වීඩියෝ 1200ක් නරඹන්න ලංකා A News subscribe කරන්න.